අයිබෝවන් ඔගොලු හැමෝටම ඉතින් ගොඩ කාලෙකට පස්සේ ඔගලන්ට පුංචි වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. මාස ගානක් තිස්සේ එක වීඩියෝ එකක්වත් නොකරත් දන්නෙම නැතුව channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සමාජිකයන් සංඛ්‍යාව 30,000 ඉක්මවල ගිහින් තියෙනවා. ඉතින් ඉඳලා හිටලවත් පුංචි වීඩියෝ එකක් හරි නොකරන එක ඒගොල්ල වෙනුවෙන් කරන ලොකු අසාධාරණයක් කියලා හිතන නිසායි කොහොම හරි වෙලාවක් හොයාගෙන මේ පුංචි වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් පහුගිය දවස්වල දවසකට එක ගානේ හරිවත් මැසේජ් එකක් අනිවාර්යෙන් එනවා ඇයි මම මේ දවස්වල වීඩියෝස් දාන්නේ නැත්තේ කියලා. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එකෙන් ඇයි මම පහුගිය ටිකේ පේන්න හිටියේ නැත්තේ කියන එකත් චුට්ටක් ඔයගලන්ට කියලම වීඩියෝ එක පටන් ගන්නවා කියලා. ඉතින් පහුගිය දවස්වල වීඩියෝස් කියන බැරි වෙන්න ප්‍රධානම හේතුව තමයි මම මගේ රැකියාවේ කටයුතුත් එක්ක ගොඩාක් කාර්යබහුල වෙච්ච එකත් මගේ පුතාලා දෙන්නගේ වැඩ කටයුතු වෙනුවෙන් කැප වෙන්න සිද්ධ වෙච්ච එකත්. ඉතින් හැමදාම උදේට මම්මගේ ලොකු පුතාව ඉස්කෝලට බස්සලා චුටි පුතාව මාත් එක්කම නර්සරියකට එක්කන් යනවා. පහුගිය අවුරුද්දේම මට හම් වෙලා තිබුණේ ගොඩාක් ලේට් ෂිෆ්ට් එකක් 9:45 5:45. ඉතින් ඔයාලා දන්නවා පහුගිය කාලේ අපිට වින්ටර් එක තිබුණේ. ඉතින් එතකොට 4 වෙනකොට ගොඩාක් කරවල වැටිලා ඉතින් මං වැඩ ඉවරලා ගෙදර යනකොට 6 විතර වෙනවා. ඒ වෙලාවට හරිම කරවලයි ඒ වගේම මහන්සි. ඉතින් ඒ වෙලාවට වීඩියෝ එකක් කරන්න ඇත්තටම වෙලාවක් හොයාගන්න හරිම අමාරු වුණා. ඒක තමයි ප්‍රධානම හේතුව පහුගිය ටිකේ වීඩියෝ සරන් ඉන්න බැරි වෙච්ච. ඉතින් අනිත් කාර්යය තමයි වින්ටර් එකත් එක්ක ගෙදර අය ලෙඩ වෙන්න පටන් ගත්තා. හේ ෆීවර් ඒ වගේම එක එක උණ වර්ග හැදෙන්න ගත්තා. චූටි දෙන්නෙක් ඉන්න හින්දා එක්කෙනෙක්ට හොඳ වෙනකොට අනිත් එක්කෙනාට හැදෙන්න ගත්තා. ඉතින් ලෙඩ දුක් එක්ක වීඩියෝ එකක් හදන්න තරම් මානසික නිදහසක් තිබුණ නැහැ. ඉතින් ඒක තමයි අනිත් කාරණේ වීඩියෝ සරන් ඉන්න බැරි වුණා. හරි. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ගැන කතා කරමුකෝ. ඉතින් අද මම මේ ඔයගලන්ට අරගෙන පුංචි වීඩියෝ එකෙන් මම ඔයගලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මගේ පුංචි දඟයෝ දෙන්න එක්කත්, ඒ වගේම මගේ උසස් අධ්‍යාපන කටයුතු එක්කත්, මගේ රැකියාවේ කාර්යබහුල බවත් එක්කත්, මම කොහොමද මගේ නිවස පිළිවෙලට තියාගන්නත්, ඒ වගේම මගේ ලයිෆ්ස්ටයිල් එක බැලන්ස් කරගන්නත් කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන. ඉතින් මං හිතනවා ඔයගලගේ ජීවිතයටත් එකතු කරගන්න කරුණු එකක් දෙකක් හරි මේ වීඩියෝ එකෙන් කතා කරේ කියලා. එහෙනම් වැඩි පරක්කු නොවී අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ තියෙන්නේ මගේ සාලය මේ දවස්වල තියෙන විදිහ. මගේ කලින් සාලය ගැන කරපු වීඩියෝ එක බලපු අයට නම් පේනවා ඇති පුංචි පුංචි වෙනස්කම් ටිකක් සාලයේ වෙලා තියෙනවා කියලා. ඉතින් ප්‍රධානම වෙනසක් තමයි අපි කලින් සාලේ තිබුණ කර්ටින් සයින් කරලා ඒ වෙනුවට ප්ලාන්ටේෂන් ෂටර්ස් දාපු එක. ඉතින් එහෙම කරන්න ප්‍රධානම හේතුව තමයි මේ සෝෆා එක තියෙන විදිය නිසා අපිට කර්ටින්ස් හරියට වහන්න අමාරුයි. ඉතින් ඒ නිසා ටිකක් වැඩිපුර වියදමක් දරලා හරි අපි හිතුවා ප්ලාන්ටේෂන් ෂටර්ස් වලට මාරු වෙනවා කියලා. ඉතින් මේ දවස්වල අපිට සමයක හින්දා ඒ වෙනුවෙන් මං මගේ කල තීමක විදිහට තෝරගෙන තියෙන්නේ කොළ පාට. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ගොඩාක් ඩෙකරේෂන්ස් කොළ පාටින් තියෙනවා. ඉතින් මං ඊළඟට මේ කතා කරන්න යනදී මගේ කලින් වීඩියෝ එකකත් මම කතා කරලා තියෙනවා. ඒක තමයි තමන්ගේ ගෙදර ඩෙකරේෂන්ස් වලට ගැලපෙන විදිහේ බාස්කට් එකක් සාලේ තියාගෙන ඉන්න එක. මම මගේ සාලේ ඩෙකරේෂන්ස් වලට ගැලපෙන්න වේවල් බාස්කට් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පුංචි දරුවෝ ඉන්න අපි හැමෝම දන්නවා අපි ගෙවල් නිතරම අපිරිවැල වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ සෙල්ලම් බඩු පොත්පත් ඒ වගේ දේවල් නිසා. ඉතින් කවුරු හරි ගෙදර එනවා කියලා හදිසියෙම දැනුම් දුන්න වෙලාවක, එහෙම නැත්නම් රැයට නිදා ගන්න යන කලින් ඉක්මනට ඔයාට සාලේ අස් කර ගන්න ඕන නම් මෙන්න මේ බාස්කට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ සෙල්ලම් බඩු පොත් වගේ දේවල් මේ බාස්කට් එකට දාන්න. ඊට පස්සේ වට වෙලාවක් තියෙන වෙලාවක ඒ බාස්කට් එක අරන් ගිහිල්ලා ඒ බඩු නියමිත තැන් වලින් තියන්න ඔයාට පුළුවන් වෙනවා. ඉතින් වෙනස් වෙච්ච අනිත් ප්‍රධාන දෙයක් තමයි කොෆි ටේබල් එක. ඔයාලට මතක නම් මගේ කලින් තිබුණේ රවුම් පුංචි කොෆි ටේබල් එකක්. ඉතින් මේ කොෆි ටේබල් එක තෝරගන්න ප්‍රධානම හේතුව තමයි ඒකේ පාට අපේ ගෙදර කල තියෙන එකට මැච් වෙන එක. ඒ වගේම මේ කොෆි ටේබල් එකේ තියෙනවා ඩ්‍රෝවර්ස් දෙකක්. ඉතින් එදිනෙදා අවශ්‍ය වෙන දේවල් ඒවා අවශ්‍ය වෙන්නේ නැති වෙලාවට මේසෙ උඩ ගොඩ ගහගන්නේ නැතුව මේ ලාච්චු වල දාලා තියෙන එකෙන් විෂුවල් ක්ලටර් එක අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ කොෆි ටේබල් එකේ තියෙනවා ඕපන් ෂෙල්ෆ් එකක්. ඉතින් මම ගොඩ කාලෙක ඉඳන් ආසාවෙන් හිටියා ඕපන් ෂෙල්ෆ් එකක් තියෙන කොෆි ටේබල් එකකට.
මොකද ඒක මට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා ලස්සන ඩෙකරේටිව් පීසස් තියන්න එහෙම නැත්නම් කොෆි ටේබල් බුක්ස් කීපයක් තියන්න ඒ වගේ දේවල් වලට ඒ නිසා තමයි අපි ඩ්‍රෝවර්ස් විතරක් තියෙන කොෆි ටේබල් එකකට යන්නේ නැතුව ඩ්‍රෝවර් යුනිට් එකක් වගේම ඕපන් ෂෙල්ෆ් ඒරියා එකකුත් තියෙන කොෆි ටේබල් එකක් තෝරගත්තා ඉතින් ඊළඟට කියන්න යන්නේ සෝෆා එක පිරිසිදුව තියාගන්න ක්‍රමයක් ගැන බැලු බැල්මටම වෙනසක් නැතත් මම මගේ සෝෆා එක උඩින් ඒ පාටටම ගැලපෙන කවර් එකක් දාගෙන තියෙනවා. මොකද පොඩි දෙන්න එක එක දේවල් කද්දි කෑම හැරිලා අපිරිසිදු වුණාම හොදන්න ලේසි වෙන්නේ. කවුරු හරි අමුත් එක්කෙන වෙලාවට ඉක්මනටම ඒ රෙදි අයින් කරගන්නත් පුළුවන්. පේනවානේ දැන්ටමත් මොනවද හලලා. මේ කවර් එක හොදලා ආපහු දාන්න හරිම ලේසි සෝෆා එකම ක්ලීන් කරනවට වඩා. අලුත් අවුරුද්දේ මගේ තව ටාගට් එකක් තමයි ඩයිනින් ටේබල් එක හිස්ස තියන් ඉන්න එක. මගේ ගෙදර වැඩියෙන්ම අපිළිවෙල වෙන තැනක් තමයි මගේ කෑම මේස. කඩේ ගිහින් ආවත්, වැඩට ගිහින් ආවත්, හෝම්වර්ක් එකක් කරත් කෑම මේසේ ඩම්පින් ඒරියා එකක් විදියට පාවිච්චි වෙනවා වැඩි කියලා මට හිතෙනවා. ඉතින් කොයි වෙලේ මේසේ උඩ බඩු එකතු වෙනවා. මම හිතනවා ගොඩක් අයගේ ගෙවල් වල මේ දේ වෙන්න ඇති කියලා. ඉතින් මේ අලුත් අවුරුද්දේ අපේ ගෙදර හැමෝම එක වගේ උත්සාහ කරනවා ඩයිනින් ටේබල් එක පිරිසිදුව හිස්ස තියාගන්න. ඉතින් පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්න මගේ ගෙදර පිළිවෙලට තියාගන්න මට උදව් කරන ලොකුම කෙනා තමයි මේ. මේ තමයි අපේ ටොය් ඕගනයිසර් එක. අපේ ගෙදර කලිනුත් පුංචි ටොය් ඕගනයිසර් එකක් තිබ්බා. හැබැයි චුට්ටු ලොකු වෙනකොට සෙල්ලම් බඩු වැඩි වෙන නිසා අලුතෙන් ලොකු ටොය් ඕගනයිසර් එකක් ගත්තා. පුතාල දෙන්න සෙල්ලම් කරලා ඉවර වෙලා හරියටම අදාළ බොක්ස් එකට සෙල්ලම් බඩු නොදැම්මත් ඒ දෙන්න දැන් පුරුදු වෙලා තියෙනවා සෙල්ලම් කරලා ඉවර වෙලා සෙල්ලම් බඩු ආපහු බොක්සස් වලට දාන්න. මට ඉතින් තියෙන්නේ සතියාන්තේ ඒවා අදාළ බොක්සස් වලට දාලා පිළිවෙලට තියෙන එක විතරයි. අන්තිමට මේ කියන්නේ මම අලුතෙන් ඇබ්බැහි වුණ විනෝදාංශයක් ගැන. ඒ තමයි ජර්නල් එකක් ලියන එක. මේ ජර්නල් එක මම පාවිච්චි කරන්නේ මගේ මානසික නිදහස වෙනුවෙන්. මේ ගැන වෙනමම පොඩි වීඩියෝ එකක් කරන්න අදහසකුත් තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් ආර්ට් ජර්නල් එකක් කොහොමද හදන්නේ කියලා දැනගන්න කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් වෙලාවක ඉක්මනටම ඔයගලන්ට ඒ වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් මේ ආර්ට් ජර්නල් එකේ මම ලියන්නේ මොනවා හරි විශේෂ දෙයක් වුණාම ඒ වගේම මගේ හිත සතුටු වෙන දෙයක් වුණාම එහෙම නැත්නම් මම ජීවිතේට පාඩමක් ඉගෙන ගත්තම ඒ වගේම අලුත් මොටිවේෂනල් කෝට්ස් දැක්කම මම ඒ දේවල් මගේ ආර්ට් ජර්නල් එකේ ලියනවා මේක මම ඩයරි එකක් වගේ දිනපතාම ලියන්නේ නැති හින්දා හිතට බරක් නෑ ඒ වගේම මම දුක හිතෙන අත්දැකීම් සිතුවිලි මේ පොතේ ලියන්නේ නැහැ මොකද මම කැමති මේ පොත ආයෙ ආයෙ කියවන්න ආසෙ හිතෙන දෙයක් කරගන්න ඉතින් මේ ජර්නල් එක මෙන්ටේන් කරන්න ඕන වෙන ස්ටිකර්, පාට පෑන්, කඩදාසි වගේ දේවල් මම මගේ අතේ සල්ලි තියෙන වෙලාවට ඔන්ලයින් ස්ටෝර්ස් වලින් වගේම කේමාර්ට් වගේ කඩවල් වලින් මිලදී ගන්නවා. මට දැනෙන දෙයක් තමයි මගේ සිතුවිලි ජර්නල් එකේ අතුරු කරාට පස්සේ මගේ හිත ගොඩාක් සැහැල්ලුයි කියලා. ඉතින් අලුත් අවුරුද්දේ ඔයාලා හිත නිවෙන සැනසෙන විනෝදාංශයක් පටන් ගන්න කියලා මතක් කරන්න කැමතියි. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් කෙටි වීඩියෝ එකක් වෙච්ච එකට ඔයගොල්ලෝ මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියලා මම හිතනවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ ගොඩක් දිග වීඩියෝස් නොවුනත් පුංචි පුංචි වීඩියෝස් හරි පුළුවන් හැම වෙලේකම ඔයගොල්ලෝ වෙනුවෙන් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ලැබුවා වූ 2023 අලුත් අවුරුද්ද ඔයාටත් ඔයාගේ පවුල හැමෝටමත් නිදුක් නිරෝගී බලාපොරොත්තු ඉටු වෙන සුබම සුබ නවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙන්නවතින්නම් අයබෝවන්.